කිරීමේ වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒ කාර්යය මතක් කරවීම මගේ කතාවම අවසන් කරනවා. Thank you. Honorable Dr. Harsha De Silva, you have 8 minutes. Had 10 minutes? It has been reduced to 8 minutes. අද මේ ආසාවේදී නිමල් සිරිපාල සිල්වා ඇමතුමා ගෙන ආපු ඒ ළමා ශ්‍රමය පිළිබඳ ඒ නීති වෙනස් කිරීමට විපක්ෂය අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒක ඉතාම හොඳ දෙයක් හැටියට අපි දකිනවා. වයස 16 වෙනකන් ඒ අවම රැකියාවට බඳව ගන්න වයස ඉහත දැමීම සම්බන්ධයෙන් ඊළඟට WJ සෙනරත්න අපේ හිටු මන්ත්‍රීතුමා ඇමතුමාත් කතා කරා වගේ අපි කවුරු පිළිගන්නවා මේ අවම වේතන මේ සංශෝධන යටතේ රුපියල් 1000ක් ලබා දෙන්න ඕනේ කියලා. රුපියල් 1000ක් දෙනවා කියලා ඔබලාගේ රජය මැතිවරණ වේදිකාවේදී රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා. නමුත් ඒක තාම දෙන පාටක් නැහැ. අත වශයෙන්ම මේ මේ සංශෝධනය ගේන්නෙම අවම වේතන පනත මේක. අවම වේතන පනත. ඒ අවම වේතන පනත ඇතුළේ තමයි ඔබලා මේ වයස වැඩි කිරීම ගැන කතා කරන්නේ. හැබැයි ඔබලාට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ අවම වේතනයත් මේකෙන් ගේන්න පුළුවන්. හැබැයි සෙනවිරත්න ඇමතුමා කියපු දෙයත් එක්කත් මම එකඟ වෙනවා. මොකද යම්කිසි සාධාරණත්වයක් දෙපැත්තම තියෙන්න ඕනේ කියන එකත් මම පිළිගන්නවා. හැබැයි රුපියල් 1000 කියන එක මං හිතන්නේ ඔබලාට දෙන්න හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබලා මං හිතන්නේ නැහැ කියයි කියලා අපි දෙනවා කියලා. මොකද දැන් තාම තියෙන 700යි බේසික් එක. දැන් මේ පාරත් 700 බේසික් එකට තමයි රුපියල් 105ක් EPF දාලා ඊට පස්සේ අතිරේකයක් දාලා තියෙනවා මිලට රුපියල් 70ක් ඊට පස්සේ පළදායිතාවයට රුපියල් 70ක් සහ පැමිණීමට රුපියල් 75ක් කියලා රුපියල් 1025ක් එකතු කරලා තියෙනවා. මට වෙලාව ඇත්තෙම නැහැ. ඔව් ඉතින් ඒ නිසා ගරු ඇමතුමා කියන විදිහට මේ EPF එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද රුපියල් 855ක් තමයි දැන් තියෙන EPF එකත් එක්ක. නමුත් ඒ ප්‍රශ්නේ විසඳන්න ගරු ඇමතුමා ඔබතුමාලා මේ පනතෙම තියෙනවා මේ අවම වේතන පන්ත කියලා. ඉතින් ඒ නිසා ඒ කම්කරුවන්ට 1000 ලැබෙන විදිහට නීතිය සකස් කරන්න. අනිත් පැත්තේ මේ දලු ලැබෙන ප්‍රමාණය අඩුයි. ඔවුන් ඒ ඉඩම් වල ආයෝජනය කරලා තියෙන ප්‍රමාණය අඩුයි. මං හිතන්නේ සමාගම් වලට කියන්න සිද්ධ වෙනවා ඔවුන්ට මේ ආයෝජන කරන්න කියලා. මොකද ඔවුන්ට ආයෝජනය කරන්න නැතුව ඔවුන්ගේ ආදායම පල්ලහට වැටෙනවා නම් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අමාරුයි. අද කතා කරපු නැති නමුත් වැදගත්ම දෙයක් තමයි අපේ විපක්ෂ නායකතුමා කිව්වා වාගේ මේ දවස්වල ෂෙයා වෙනවා. අපි හැමෝම දැක්කා මේ WhatsApp එකේ ප්‍රවෘත්ති වලටත් පෙන්නවා මම දැක්කා. එක කාන්තාවක් අඬනවා ගරු සභාපතිතුමා. අඬලා කියනවා ඒගොල්ලන් හිර වෙලා ඉන්නවා. මේ මං හිතන්නේ ඔමාන් රටේ හිර වෙලා ඉන්නවා. ඒ කට්ටියට එන්න විදියක් නැහැ. සමහරු ගණිකාවෝ බවට පත් වෙලා කියලා. ඒක බැලුවාම අපිට හරිම හිතට අමාරුයි, සංවේදී වෙනවා. මොකද අපි අද කතා කරනවා කම්කරුවන් ගැන. අපි කතා කරනවා මේ වැඩ කරන ජනතාව ගැන. අපි කතා කරනවා ඔවුන්ට දිය යුතු මේ සාධාරණත්වය ගැන. නමුත් රුපියල් සමවෙන ඩොලර් බිලියන 6000ක් පමණ අවුරුද්දට ගේන ඒ මිලියන ගාණක් වෙන අපේම මේ මේ නංගිලා අක්කලා අම්මලා තාත්තලා සහෝදරියෝ දුවලා පිටරට ඉන්න ඔවුන් ගැන ඔවුන් පිළිබඳවත් ඔබලාගේ අවධානය යොමු කරන්න ඕනේ. අත වශයෙන්ම මම දැක්ක තවත් මේ මේ ප්‍රවෘත්තියක් තිබ්බා කටාර් රටේ. ඒ කට්ටිය කියනවා එම්බසි එක ගාව ඒගොල්ලෝ කාලයක් තිස්සේ රැඳිලා ඉන්නවා. මොකද පොරොන්දු වෙලා තියෙනවා ඒගොල්ලන්ව ලංකාවට නැවත රැගෙන එන්නම් කියලා. නමුත් රැගෙන ඇවිල්ලා නැහැ. අවසානයේදී ඒගොල්ලෝ කෑකෝ ගහලා පොලිසියෙන් ඇවිල්ලා ඒගොල්ලොන්ට මේ 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 ඒ ජෝඩන් රටේ සමා වෙන්න පොලිසියෙන් ඇවිල්ලා ටියර් ගෑස් ගහලා ඉස්පිරිතාලෙත් අරගෙන ගිහිල්ලා මේ ප්‍රවෘත්ති වලට පෙන්වුවා. මේ ජෝඩන් රටේ කටාර් රටේ පාරේ නිදාගෙන ඉන්නවා, පාක් වල නිදාගෙන ඉන්නවා. එම්බසි වලින් කතා කරන්නේ නැහැ. නමුත් මේ කට්ටිය තමයි අපි මේ අපි වැඩ කරන ජනතාව ගැන කතා කරනවා නම් ඒ කට්ටිය අමතක කරන්න එපා. මොකද ඔබලාම තමයි මේ රට විරෝ කියලා ලොකුවට මේ බෝඩ් ලෑලි ගහලා අපි දැක්ක රාජපක්ෂ ජනාධිපතිවරණයේදී ඔවුන් ඇවිල්ලා මේ ඡන්ද දෙනවා ලොකුවෙන් කතා කරනවා. නමුත් සම්පූර්ණයෙන්ම ඔවුන් පිළිබඳව කිසිම අවධානයක් යොමු කරන්නේ නැති පාටයි. මමත් අවුරුදු දෙක එකහමාරක් දෙක විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට වැඩ කරනකොට මටත් අවස්ථාව ලැබුණ මේ රටවල් වලට ගිහිල්ලා බලන්න. ඔවුන්ට ගැටලු ගොඩක් තියෙනවා. එදත් තිබ්බා. අද මේ ගැටලු ඊට වඩා වැඩි වෙලා. ඒවා විසඳන්න ඔබලා කිසිම විදියකට කිසිම මේ 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 දෙයක් කරන බවක් පේන්නේ නැහැ. අපි තවත් දිගින් දිගට දැක්කා මේ ඩුබායි රටේ දැක්ක දෙයක් තමයි මේ පෞද්ගලික ධන පරිත්‍යාගයක් කළ තමයි සභාපතිතුමා මේ කට්ටියව ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ප්ලේන් වලට ටිකට් අරගෙන ඒ කට්ටිය මෙහෙන්නේ. රුපියල් මිලියන 15ක ඒ ධන පරිත්‍යාගයක් කළා දිනවා.
දැන් බලන්න මේ සභාපතිතුමනි මේ ඉටුකම කියලා මිනිස්සු මේ ඒගොල්ලෝ ඩොනේට් කරා සල්ලි. මේ ගරු සභාවේ මේ ප්‍රශ්නකට උත්තරයක් දීලා කිව්වා රුපියල් බිලියන 1.7ක් එකතු වෙලා තියෙනවා කියලා මේ ඩොනේෂන් වලින්. හැබැයි රුපියල් මිලියන 400ක් විතරයි කියලා වියදම් කරේ. හැබැයි එහෙමනම් ඇයි මේ මුදල් වලින් යම්කිසි ප්‍රමාණයක් හෝ යොදවලා මේ අසරණ අපේ වැඩ කරන ජනතාව හිර වෙලා ඉන්න මැද පෙරදිගින් ගෙන්න ගන්න උත්සාහයක් කරන්නේ නැත්තේ? මම හොයලා බැලුවා සවුදි අරේබියාවේ දෙසැම්බර් මාසේ පළවෙනිදා වෙනකොට 3500ක් බලාගෙන ඉන්නවා එන්න. හැබැයි ඒගොල්ලන්ට රිපැට්‍රියේෂන් ෆ්ලයිට් ඇරලා නැහැ. එහෙම නැත්තම් ඒගොල්ලන්ට කියලා තියෙනවා ඕගොල්ලෝ හෝටල් වල කොරන්ටයින් වෙනවා නම් විතරක්, එහෙමනම් ඕගොල්ලන්ට තමන්ගේ සල්ලි ගවල වෙන ප්ලේන් වලින් එන්න පුළුවන් කියලා. එහෙම 1800ක් විතර ඇවිල්ලා තියෙනවා. 1000ක් ආමියකට සම්බන්ධ වෙලා තියලා ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. නමුත් ඒක අසාධාරණයි නැද්ද සභාපතිතුමනි? ඒ කියන්නේ කොරන්ටයින් හෝටල් වලට ඉන්නවා නම් විතරයි ඒ කට්ටියව ගේන්නේ. නැත්තම් ඒ කට්ටිය එහෙට වෙලා මේ අඬ අඬ ඉන්න ඕනේ අර කවුරු කිව්වා වගේ ගණිකාවන් බවට පත් වෙලා. හොයලා බලුවා කීයක් යනවද සවුදි අරේබියාවේ දින 100,000යි. දින 1000ක් කොරන්ටයින් කරන්න 175,000යි. PCR එකට 16,000යි. 291,000ක් ඕනේ. හැබැයි රැකියාව ඔවුන්ට අහිමි වුණොතින් හරි දින 60යි ඒ රටේ ඉන්න පුළුවන්. එහෙම බැරි වුණොතින් යන්න දින 60කින් රුපියල් 50,000ක දඩේකුත් ගහනවා. හැබැයි සාමාන්‍යයෙන් රුපියල් 60,000යි ඒ කට්ටියගේ අවම වැටුප. රුපියල් 60,000යි. හරි රුපියල් 60,000යි රුපියල් 103ක් වියදම් කරනවා නම් මේ ලංකාවට එන්න එහෙමනම් මාස 5කවත් මේ පඩියක් ඒ කට්ටියට ගෙවන්න වෙනවා. ඒ කට්ටියට මුදල් නැහැ සභාපතිතුමනි. හරි අපිට තවත් ආරංචි 100කට වඩා ප්‍රමාණයක් ටර්මිනල් ඉල් කැන්සර් හැදිලා නොයෙකුත් අමාරුකම් ඒ කට්ටියට තියෙනවා. ඇයි මේ honorable member please wind up. I will wind up. ඒ නිසා මේ මම මේක ඉවර කරන්න කියන්නම්. අපිට ආරංචි රැකියා නියුති කාර්යාංශයේ රුපියල් බිලියන 10ක් තියෙනවා කියලා. ඒ රුපියල් බිලියන 10ෙන් අපිට පුළුවන් ගරු සභාපතිතුමනි යම්කිසි ප්‍රමාණයක් මේ අසරණ කාන්තාව වෙනුවෙන් වෙන් කරන්න. මම යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමති. අපි කියවන ධන පරිත්‍යාගයෙන් කියලා මේ කට්ටියව ගේන්න. ආණ්ඩුවට සල්ලි අමාරුයි කියලා කවුරුත් මේ දවස්වල කියනවා. හැබැයි සියන සල්ලි මේවට වියදම් කරන්න ඕනේ කියලා කියන අතරතුරේ මම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බැරිද යම්කිසි විදියකට තමන් විසින් මේ ධන පරිත්‍යාගයක් කරන්න. තමන්ට පරිත්‍යාගයක් කරන්න බැරිද? අපිට පටන් ගන්න බැරිද මේ 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 account එකක්? අපිට පටන් ගන්න බැරිද fund එකක්? හරි member please wind up. හරි මම මේ අරමුදලක් පටන් ගන්න කියලා මම යෝජනාවක් කියන්නේ. කරනවා නම් කරන්න නැත්නම් නොකරන්න. නමුත් මං හිතන්නේ අපිට එවැනි තැනකින්වත් පටන් අරගෙන මේ හිර වෙලා ඉන්න මේ පිටරට අපේ ඒ අසන්න විශේෂයෙන්ම කාන්තාව ගෙන්න ගන්න වැඩපිළිවෙලක් ආරම්භ කරලා කියමු. You have been added another 3 minutes. Honorable member you have been allocated another 3 minutes. And it's all right. No, I'll not take the 3 minutes. I wound up. Thank you. Honorable Nimal.